And now, live at 6:50. අයිබෝන් මේ ස්වර්ණ වාහිනී අද live at 6:50. අයිබෝන් චාවිකා. අයිබෝන් නිමේෂ්. අද අපි සූදානම් ගෙවුණු පැය 24 වන සුමකන වැදගත් සිදුවීම් පිළිබඳව ඔබව තැන්පත් කරන්න. සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිට වුණු උතුම් දුරුතුපර පසළොස්වක පොහොය දිනය අදයි. හැම පොහොය දවසකම සැදැහැසිතින් ක්‍රියාත්මක ස්වර්ණ වාහිනී අමාදාර අද ක්‍රියාත්මක වුණේ මහියංගන රජමහා විහාරස්ථානයේ සිටයි. ස්වර්ණ වාහිනී අමාදාර ආගමික මෙහෙවර අද දින සිදු කෙරුණේ අමාමෑණි බුදු පියාණන් වහන්සේ අද වෙනේ දුරුතුපුර පසළොස්වක පොහොය දිනයක ලක්දිවට වැඩම කළ සුපින්බර පූජා භූමිය වූ ඓතිහාසික මහියංගන සෑරදුන් වහන්සේ වැඩ සිටින මහියංගන රජමහා විහාරස්ථානයේ සිටයි. උදෑසන 6ට අටසිල් සහ බුද්ධ වන්දනාවෙන් අමාදහර සජීව විකාශය ආරම්භ කෙරුණු අතර මහියංගන රජමහා විහාරස්ථානයේ වැඩවසන පූජ්‍ය මන්දාරම් නුවර ජසස්සී ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් එය සිදු කෙරුණා. අනතුරුව සදහම් සිතුවෙල්ල වැඩසටහන අදත් අමාදහර වෙනුවෙන් ආලෝකයක් එක්කලා. උදෑසන 8ට තරුණ සිතට බුදු සිසිලස සදහම් කතිකාව පැවැත්වුණු අතර උදෑසන 9ට අරලියගහ මන්දිරයේ සිට ඔබ වෙතගෙන ආ අමාදම් සිසිල ධර්මදේශනය පවත්වන්නට යෙදුනේ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය කිහිල්වල නන්ද ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන්. අදත් සුපුරුදු පරිදි අමාදහර දහම් සභාව රැස්වූ අතර පූජ්‍ය දොඩම්පහළ රාහුල ස්වාමීන් වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක කෙම් හේරත් මහතා ඊට එක්ුණා. අද පස්වරු එකට යුගසන කාව්‍යමය ධර්මදේශනය ඔබ වෙත ගෙනාවේ මහියංගන රජමහා විහාරස්ථානයේ සිටයි. අසනීය ස්වර මනුගී වරුණෙන් ගීතයක මහා අරුත විවරණය කෙරුණු අතර පස්වරු 5:30ට පුනර්ජීව ආශිර්වාද සත් ශාන්ති සුදු කිරුණේ පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් ස්වර්ණ ශ්‍රී සාදුනාද සමාජ සත්කාර සංකල්පය යටතේ පන්සල් 100ක් සංවර්ධනය කිරීමේ වැඩසටහනෙහි සිවන අදිර අද පැවැතුනේ ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් අදත් රාත්‍රියේ 10:10ට සඳ මඬල සදහම් කතිකාව සජීව ලෙස ඔබ වෙත ගෙනීමට අප සූදානම්. කොවිඩ් වසංගතයේ හමුවේ ප්‍රතිශක්තිකරණ එන්නතක් පිළිබඳව මෙරට මෙන්ම ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවා දැඩි අවධානයක් යොමු කළා. කොමුනා තබේ රටේ බොහෝ දෙනා බලාපොරොත්තුෙන් හිටපු ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනිකා කොෆිෂීල්ඩ් එන්නක් මාත්‍රා ලක්ෂ 5ක් අද මෙරටට ප්‍රදානය කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනිකා කොෆිෂීල්ඩ් එන්නතින් මාත්‍රා ලක්ෂ 5ක් මෙරටට ලබා දීමට ඉන්දිය රජය පසුගිය දා තීරණය කළා. ඒ අනුව එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සංවර්ධනය කළ මුම්බායි සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ විසින් නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත්‍රගත් ඉන්දිය ගුවන් සේවයට ඇත් ගුවන් යානය අද පෙරවරු 11:45ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. මෙරට ඉන්දිය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම එන්නත්ගේ ගුවන්තොටුපළේදී නිල වශයෙන් බහර දුන් ලැබුවා. ගුවන්යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන මෙම එන්නත්ගේ බර කිලෝග්‍රෑම් 1323ක් එන්නත්ගේ ගුවන්තොටුපළේ සිට මධ්‍යම ගබඩා වෙත රැගෙන ලැබුවා. එන්නත් ලබා ගැනීම පුද්ගලින්ගේ ස්වාධීන තීරණයක් බවත් අකමැති අයට එන්නත නොගෙන සිටීමට හැකි බවත් ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනයේ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි ලලිත් වීරතුංග මහතා පවසනවා. එන්නත් ලබා දීම හෙට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6කදී ආරම්භ කරන අතර කොවිඩ් මර්ධනය සඳහා ඉදිරිපෙළ ක්‍රියා කරන 150,000ක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 120,000ක් පමණ වන මෙම එන්නත පළමුව ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගියා. ඒ අද ආසාදිතයින් 351 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61,045ක්. ඊ වාර්තාව ආසාදිත මරණ දෙකත් සමග මෙරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 290 දක්වා ඉහළ ගියා. රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් ඊයේ වාර්තා කළා. එම මරණ දෙකම සිදුව තිබුණේ බස්නාහිර පළාතෙන්. ඒ කොළඹ 15 ප්‍රදේශයේ 43 හැවිරිදි පුද්ගලයෙකු සහ ගෝනපල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්.
COVID-19 නාසාධනය වීම හේතුවෙන් කොග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලැබමින් සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකින් අද සුවය ලබා පිටත්ව ගියා. මේ වන විට COVID-19 නාසාධනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වයද සුව අතට හැරෙමින් පවතින බව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. මේ අතර COVID-19 නාසාධිත පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාද අද සුවය ලබා තෙල්දෙනිය COVID ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියා. වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ගෘහස්ථ නිරෝධායනයට ලක් කර සිටි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට COVID-19 ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලපති මහතාද PCR පරීක්ෂාවකට සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ඉදිරිපත් වී අතර එහිදී හෙළිවැත්තේ ඔහු ආසාදිතයෙකු නොවන බවටයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ නිවුස් කෝපරේෂන් වෙබ් අඩවිය විසින් ඉරට අධ්‍යයන ආයතනයක් සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල උපුටා දක්වමින් ලොව COVID වසංගතය සාර්ථකව පාලනය කිරීමට සමත් වූ රටවල් පිළිබඳ තොරතුරු ඉදිරිපත් රටවල් 98ක් යොදා ගනිමින් සිදු කර තිබෙන මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවට දසවන ස්ථානයේ හිමිව ඇති අතර පළමු තැන හිමිව ඇත්තේ නව සීලන්තයටයි. අතීතයේ සිද්ධ වුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන අපේ අවධානය යොමු නොකළ නිසා යළිත් මානව හිමිකම් උල්ලංඝනය වීමේ අවධානම ඉහළ ගිහින් කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් මිෂෙල් බැචලේ පවසනවා. මිෂෙල් බැචලේ සූදානම් කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ෂික වාර්තාවේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් එම වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඊට අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පෙන්වා දී ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර 12කට ආසන්න කාලයක් ගත වුවද දෙපාර්ශ්වයේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීමට රජය අසමත් වී ඇති බවත් ඊට අදාළ විමර්ශන හා නඩු විභාගවලට බාධා කිරීමට පෙළඹවී සිටින බවටත් මානව හිමිකම් කොමිසම එම වාර්තාවෙන් චෝදනා ඉල්ල කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, ජාතිවාදී අදහස් සමගින් සිවිල් සමාජයේ කිරී බලපෑම් ඇති කිරීම වැනි අනතුරුදායක ප්‍රවණතාවයන් පසුගිය වසර තුල දක්නට ලැබුණු බවද මිෂෙල් බැචලේගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. මෙවැනි සිදුවීම් තුළින් පසුගිය වසර කිහිපය තුළ ලබාගත් සුළු ප්‍රගතිය හෝ ආපසු හැරවීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇති බවටයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය චෝදනා කරන්නේ. කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ගැන තිබෙන කතාබහ තවමත් උණුසුම් චවික. ඔනිමේෂ් මේ උණුසුම් අතරේ අදාළ ගැටලුව ගැන මල්වතු අස්ගිරි මහනාහිමිවරු දැනුවත් කරන්න වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අද පියවර ගත්තා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 49 ක කොටස් ඉන්දියා සමාගමකට පවරා දීමට ක්‍රියා කිරීමට එරෙහිව වරාය සේවකයන් ඇතුළු වෘත්තීය සමිති 23කින් සැදුම් ලත් නැගෙනහිර පර්යන්තයේ සොරකීමේ ජාතික සභාවේ නියෝජිතයන් අද අස්ගිරි හා මල්වතු නාහිමිවරුන් දැනුවත් කිරීමට පියවර ගනු ලැබුවා. මෙම නියෝජිතයන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් සහ අනුනායක අතිපූජ්‍ය නියංගොඩේ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැදකීමට ගොස් සිටිනවා. ඒත් COVID-19 වෛරසය හමුවේ උන්වහන්සේ බැහැදකීමට අවස්ථාවක් හිමි නොවූ අතර වෘත්තීය සමිති විසින් සකස් කරනු ලැබූ ලිපියක් මල්වතු මහා විහාරයේ ආරක්ෂක නිලධාරීන්ට බාර දී තිබෙනවා. පසු ඔවුන් අස්ගිරි මහා විහාරස්ථානයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදැක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අනතුරු අස්ගිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් බැහැදැක නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කරනු ලැබුවා. इन अनुतुरु पेरादिनी गेटमे राजोपवनारामाधिपति पूज्य केप्पेटियागुड सिरिविमल हिमियन बेहदक नगिनीर पर्यंती गेटलु सह हिटिन आरंभ किरीमट नियमित वृत्तीय क्रियामार्गे पिलिबंद साकच्छा कर तिबेनवा पशु ओन मल्वतु पार्श्वी अनुनायक दिमुल कुमुरे विमल दम हिमियन बेहदक आशीर्वाद लबागत्ता मेतमाय दवसे वार्ता बुनु वेदगत सिदुवे औ तवत सविस्तर तोरतुरु रसक समगिन हमयम हरयतम रात्री अदत शुभ रात्री।